වාක්‍ය රටා ඇසුරෙන් ඉංග්‍රීසි ඉගෙන ගනිමු පාඩම් මාලාවේ 11 වන පාඩමත් එක්ක එකතු වෙන ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙයි කියන වාක්‍ය රටාවේ විශේෂ භාවිතයක් ගැන. කනවා, බොනවා, යනවා, එනවා වැනි කරන ක්‍රියාපදයක් සමග වෙයි කියන සැහැල්ලු මූට්ටු පදය එකතු වී කන්න වෙයි, බොන්න වෙයි, යන්න වෙයි, එන්න වෙයි ආදී වශයෙන් වෙනස් වෙමින් කරන කෙනා සිටින වාක්‍යයක යෙදී ඇති විට එවන් වාක්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න ආකාරය අද දවසේ ඔයාට ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. මුලින්ම අපි වාක්‍ය රටාවේ නිර්මාණ විදිහ හඳුනාගෙන ඉමු. වාක්‍ය ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කරන්න ඕන. දෙවනුව සැහැල්ලු මූට්ටු පදය වෙයි. ඒ සඳහා will have to යන පදය ඉංග්‍රීසි වාක්‍යයට එකතු කළ යුතුයි. තෙවනුව ක්‍රියාපදයේ V1 ස්වරූපයේ යෙදිය යුතු අතර අවසානයට සිංහල වාක්‍යයේ ඉතිරිව ඇති යම් දෙයක් ඇත්නම් එය ඉංග්‍රීසි වාක්‍යයේ අගට එකතු කළ යුතුයි. අපි එහෙමනම් අද දවසේ පළමු වන උදාහරණයට එමු. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙයි. මෙහිදී වාක්‍ය ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කරන්න ඕන. මෙහි වාක්‍යයේ ක්‍රියාව කරන කෙනා මම. මට වශයෙන්ුයි වාක්‍ය තුල යෙදී තිබෙන්නේ. මම, මට, මාව යන ආකාර තුනෙන් කුමන ආකාරයකින් සිංහල වාක්‍ය ආරම්භ වුවත් ඒ සඳහා ඉංග්‍රීසියෙන් යොදාගනු ලබන්නේ I. දෙවනුව සැහැල්ලු මූට්ටු පදය වෙයි. ඒ සඳහා will have to යන පදය ඉංග්‍රීසි වාක්‍යයේ දෙවනියට එකතු කළ යුතුයි. තෙවනුව ක්‍රියාපදයේ V1 ස්වරූපය. ඉගෙන ගන්නවා සඳහා V1 ස්වරූපය learn. අවසානයට සිංහල වාක්‍යයේ ඉතිරිව ඇති ඉංග්‍රීසි යන වචනය සඳහා English යන්න ඉංග්‍රීසි වාක්‍යයේ අගට එකතු කළ යුතුයි. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙයි. I will have to learn English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙයි. I will have to learn English. අපි තවත් උදාහරණ කීපයක් සලකා බලමු. ඔයාට එහෙ යන්න වෙයි. මේ වාක්‍යයේ ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කරන්න ඕන. මෙහි ක්‍රියාව කරන්නා ඔයා. ඔයාට වශයෙන්ුයි සඳහන්ව තිබෙන්නේ. ඔයා, ඔයාට, ඔයාව යන ආකාර තුනෙන් කුමන ආකාරයකින් සිංහල වාක්‍ය ආරම්භ වුවත් ඒ සඳහා ඉංග්‍රීසියෙන් යොදාගනු ලබන්නේ I. දෙවනුව සැහැල්ලු මූට්ටු පදය වෙයි. ඒ සඳහා ඉංග්‍රීසියෙන් will have to යන පදය ඉංග්‍රීසි වාක්‍යයට එකතු කළ යුතුයි. තෙවනුව ක්‍රියාපදයේ V1 ස්වරූපය. යනවා සඳහා V1 ස්වරූපය go. අවසානයට සිංහල වාක්‍යයේ ඉතිරිව ඇති එහෙ යන පදය සඳහා there යන්න ඉංග්‍රීසි වාක්‍යයේ අගට එකතු කළ යුතුයි. ඔයාට එහෙ යන්න වෙයි. You will have to go there. ඔයාට එහෙ යන්න වෙයි. You will have to go there. අපිට මේ සම්බන්ධය නතර කරන්න වෙයි. මෙම වාක්‍යයේ ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කරන්න ඕන. වාක්‍යයේ ක්‍රියාව කරන්නා අපි. මෙහි අපිට වශයෙන්ුයි සඳහන්ව තිබෙන්නේ. සිංහල වාක්‍යය අපි, අපිට, අපිව යන ආකාර තුනෙන් කුමකින් ආරම්භ වුවත් ඒ සඳහා ඉංග්‍රීසියෙන් යොදාගනු ලබන්නේ we. දෙවනුව සැහැල්ලු මූට්ටු පදය වෙයි. ඒ සඳහා will have to යන පදය ඉංග්‍රීසි වාක්‍යයට එකතු කළ යුතුයි. තෙවනුව ක්‍රියාපදයේ V1 ස්වරූපය. නතර කරනවා සඳහා ක්‍රියාපදයේ V1 ස්වරූපය stop. අවසානයට සිංහල වාක්‍යයේ ඉතිරිව ඇති මේ සම්බන්ධය යන කොටස සඳහා this affair යන කොටස ඉංග්‍රීසි වාක්‍යයේ අගට එකතු කළ යුතුයි. අපිට මේ සම්බන්ධය නතර කරන්න වෙයි. We will have to stop this affair. අපිට මේ සම්බන්ධය නතර කරන්න වෙයි. We will have to stop this affair. කමල් ටයාගේ කාර් එක විකුණන්න වෙයි. කමල් will have to sell his car. කමල් ටයාගේ කාර් එක විකුණන්න වෙයි. කමල් will have to sell his car. අපි තවත් වාක්‍ය රටාවකින් හමු වෙමු.